කිතුල් සහතල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිර්ගෙන්වීමටත් කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානයට යොමු කර තිබෙනවා. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීම සහ තල්ගස් කැපීම තහනම් කරමින් පනව ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනයේ සහ අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ඊ පසුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නා. විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක පැසසුම් කරන්නේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 3කේ ඉන් බිලියන 1.8ක් පරිභෝජනයට ගැනේ. වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවධාරණය කරනු ලැබුවා. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට එහිදී නියම කෙරුණා. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරුද වගාවට යොදා ගැනෙනවා. සැප්තැම්බර් මාසයේදී ගෙවතු මිලියන 2ක පොල් පැල මිලියන 4ක් වගා කිරීමට පියවර ගත යුතු බවයි ආර්ථික පුනර්ජීවනීය පිළිබඳ ජනාධිපති කාර්ය සදක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු, ආයතන නිලධාරීන් සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.